පටන් ගත්ත සහ ගායනය ඉදිරිපත් වුණු විලාසය ඇටියට මට නිකන් අන්තිම හරියට වැඩි නතර වෙන එකක් නැහැ නිකන් ආපහු රිපීට් යයි වගේ නිකන් හිතුණා දෙන්න ඒ කියන්නේ මේ හොඳ යුග ගීතයක් ඉදිරිපත් කළේ එදා මිල්ටන් මල්ලවාරච්චි සමගින් විශාබ්ද නිලා වික්‍රමසිංහ මේ ගීතය ගායනා කළේ අද මුතු තරංග සමගින් අමිල අබේසේකර ගීතය ගායනා කළේ අපේ ගීතය අර පළවෙනි ගීතයේ විදිහට අද වැඩසටහනේ තෝරා ගැනීමත් එක්කලා දින හතක ඈතින් තියෙන අවුරුද්ද තව ටිකක් ලං වුණා වගේ මට හිතුණා. මතකයි අපි අරගෙන ගියා ඈත අතීතයට අපේ ගමේ ඇත්තරම මේ අඹ ගස්වල බැඳපු ඔන්චිල්ලාව ඔන්චිලි වාරම් අපේ ළමා කාලේ මේ සියල්ලක් අතීත ආවර්ජනයකට ලක් වෙනවා. අපිට අතීතය සිහිපත් කරනවා ප්‍රේහිතවතුනේ මේ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තු වේ. චැටන් මියුසික් ආරම්භම. අවුරුද්දට හරියටම තියෙන තව දවස් 7යි. දැන් සඳුදා පොය දවස අඟහරුවාදා සහ බදාදා නිවාඩු දැම්මොත් දීර්ඝ නිවාඩුවක් ගත කරන්න පිළිවන් කම තිබෙනවා. ඉතින් ඒක නිසා මෙවර අවුරුද්දට බොහෝ දෙනෙකුට තමන්ගේ ගම්වල වෙනදාට වැඩිපුර කාලයක් ගත කරන්නට පිළිවන් කමක් ලැබෙනවා. හැබැයි ඒක රූපවාහිනී ආයතනවල වැඩ කරන අයට, එතනින් ගියාම ගුවන්විදුලි මාධ්‍යයට සම්බන්ධ වෙච්ච අයට, බැංකුවල වැඩ කරන නෝනලා මහත්වරුන්ට අකපයි.
අපේනි වාඩ දැම්මත් එම මේ සජීවි වැඩසටහන ඉදිරිපත් කිරීමේ යම් සියද්දක් නෑ අවුරුදුනේ ඈ අවුරුදුනේ වාඩ දාලා නැන්න තියෙන්නේ නෑ හැබැයි දැන් ඒක මේ මේ වැඩ කරන හැමෝම මේ පුරුදු වෙලා තියෙන්නේ ඒ කියන්නේ අවුරුද්දට සමහරලාට ගෙදර ඉන්න බෑ ගෙදර ඉන්නකොට වැඩට එන්න හිතන මට්ටමට අවුරුදු දෙකක් ඉඳන්නේ දැන් ස්වාධීන රූපවාහිනී සේවයට අවුරුදු 37 එහෙමම අවුරුද්දට එක අවුරුද්දකවත් හිටපු නැති සේවක සේවකාවන් හොයාගන්න අමාරු නෑ ඉතින් අය මේ ආයතන වලටම අවුරුදු දවස් කැප කරලා තියනවා ඒ ඔබේ රසවින්දනය වෙනුවෙන් ලෑස්ති වෙන්න සූර්ය මංගල්‍ය මෙවර වෙනස්ම අත්දැකීමක් 2017 අවුරුද්දේ විඳින සූදානම් වෙන ස්ථාන කීපයක සිට ඒ සජීවකන අත්දැකීම ඔබට ගෙන එන්නට මේ වෙන විට අපේ කණ්ඩායම් සූදානම් වෙලා ඉන්නවා සෙට් ඩිපාර්ට්මන්ට් එක නම් දැන් සුමාන ගානත් ඉස්සේ මෙහෙ නෑ එයා ඒ තැන් වලට විසිරලා ගිහිල්ලා ඒ අදාළ කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා 13-14 දෙදින පුරාම ඔබට ඒ විඳරාත්මක අත්දැකීම සියලු නැකත් විස්තර සමගින් අපි ගෙන එන්නට සියලු කටයුතු දැන් සූදානම් කොට හමාරයි ප්‍රේතවතුනි මේ අරඹා විනාඩි කිහිපයක් ගෙවා දමා තිබෙන්නේ ශ්‍රී ලාංකික ටෙලිවිෂන් බලාපොරොත්තුව චැටර් මියුසික් අද අතරම වැඩසටහන පටන් ගත්තේ වෙනදා වෙලාවට වඩා විනාඩි 25ක් අපි ප්‍රමාද වෙලා නමුත් ඒ වෙලාව අනිත් පැත්තෙන් කොහොමද අල්ලගන්න උත්සාහ කරමු අදත් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් හා සම්බන්ධ වුණු කලාකරුවන් කලාකාරිනියන් සම්බන්ධ වෙනවා චැට් ඇන් මියුසික් වැඩසටහන සඳහා අඳුනා ගනිමු ඒ අතර ඔබට පිළිවන් අංකණය කරන්න 0112 77 44 22 එක් දුරකථන මාර්ගයක් ඒ වගේම දෙවන්න 0112 77 කෝදෙන්න කෝදෙන්න මන් දෙන්න මේ මුතු සිංගර එකද අනිත් එක වා සිංගර එක මේක මේක දෙන්න දාගන්න වම් පැත්තට ඒක 0112 77 44 22 එක් දුරකථන මාර්ගයක් දෙවන්න 0112 77 44 23 කැටි පණිවිඩ යොමු කරනවා නම් ITN space CNM space ඔබ කැටි පණිවිඩය 99.22 යොමු කරන්න සිංහල හා හින්දු අලුත් අවුරුද්දට මම හිතන්නේ චැටන් මියුසික් නර්මන දේශීය සහ විදේශීය රටවල ජීවත් වෙන රසික හිතවතුනි ඔබට චැටන් මියුසික් වැඩසටහනේදී සුබපතන් ලැබෙන්නේ අද මොකද අපි 14 වෙනිදා සිංහල අලුත් අවුරුද්දේදී සිංහල හා හින්දු අලුත් අවුරුද්දේදී හමුවන්නේ නැහැ වෙනත් සජීව අත්දැකීමක් ඔබට විඳින්නට අපි සූදානම් කරනවා අඳුරා ගනිමු අද සහභාගී වෙන ශිල්පීන් ශිල්පිනියන් මගේ ළඟ ඉන්නේ දක්ෂ ගායිකාවත් රංගන දාත්‍රම අන්තිමට කියන්න ඉතුරු වෙන්නේ දක්ෂ ගායිකාවක් කියලා විතරයි මොකද මාස ගානකින් මම නම් දැක්ක නෑ ස්වාධීන රූපවාහිනියෙන්වත් වෙන යම් මූට නාට්‍ය නිර්මාණයකින් ඒ තරමටම දැන් ටිකක් නාට්‍ය වලින් ඈත් වෙලානේ ආයිබෝවන් ආයිබෝවන් ඈත් වෙලා කියන්නේ ඈත් වෙන්න උනා මාස 6ක් විතර දැන් ඉස්සරහට අප්‍රේල් මේකට කියන්නේ අවසානේ සාධාරණීකරණය අප්‍රේල් අවසානයේ කොමාරි නාටුවල සම්බන්ධ වෙනවා අප්‍රේල් කියන්නේ වැඩ හරියනකොට ෆොරින් ටුවර් එකක දෙකක් ආවොත් ඒව ඒකත් දැ නෑ 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 එහෙම වෙන්නේ මේ මාසේ ඉස්සරේ වුණාට දැන් එහෙම වෙන්නේ නෑ ඊට පස්සේ මගේ પરම්පරාවේ මම හැමදාම බොහොම විශේෂයෙන් සඳහන් කරන අමිල අබේසේකර අපි සමකාලීක එකට මතු වෙලා ආපු කණ්ඩායම නිසා අයබෝන් අමිල අයබෝන් අයබෝන් අවුරුද්දේ කොහෙද මෙහෙද පිට යනවා මේ අවුරුද්දේ මෙහෙ ලංකාවේ ලංකාවේ ඒක අද මේ මේ කියන්නේ මගේ අසල්වැසියන් වෙන තුන් දෙනෙක්ම මගේ પરම්පරාව නියෝජනය කරන තුන් දෙනෙක් මුතු එතකොට අමිල ඊට පස්සේ න සම්මානනීය ලංකාවේ දක්ෂ රංගන ශිල්පිනියක් නදේෂාය මාලි අයත් මගේ પરම්පරාවේ ආයිබෝන් ආයිබෝන් අවුරුද්ද ලෑස්ති ද ලෑස්ති ලෑස්ති නෝ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරනවද අනිවාර්යයෙන්ම කරනවා ඉතින් ඒවට මොකද රසයි නැනේ ඔව් උද්ද ගෙල්ලා ඉත වැඩේ වෙනව නම් මොකද වෙන්නේ මේ මිනිස්සු දෙන්න ඉරිසියා ඉරිසියා මේකට හම්බෙන්නේ නැනේ ඈ ඇයිද නෝන නටන්නේ යකෝ එනවා ලංකාවට අලුත් වේදිකා නාට්‍යයක් එක්ක රජු තමයි අලුත් නාට්‍ය අලුත් කියලා කිව්වට දැන් දර්ශන වාර 12ක් 13කට ටිකට් වෙන ප්‍රමාණයක් වේදිකා ගත කරලා තිබෙන්නේ තාම දක්ෂ රංගන ශිල්පියෙක් නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂවරයෙක් දැයිසේකර පුස්මාත් නෑ අද ආරාධිත නතර ආයිබෝන් ආයි මන් රජු ගැන නේ දැන් කල්පනා කරන්නේ එහෙනම් ඒකත් තමයි මනෝජ් පීරිස් ඒක කල්පනා කරන්න මාතෘකාවක් තමයි මාතෘකාව කියන්නේ මට කිව්වා මේ වැඩ සරහන්ට එන්නම ඕනේ සින්දුවක් කියන්නම ඕනේ මං කිව්වා දැන් එයා තමයි මට සින්දු කියන්න පුරුදු කරලා තියෙන්නේ හරිද ඒතර එයා පුරුදු කරපු එකම සින්දුව මනවාගේ හිටියට හරිද ඔව් දැන් වැඩේ තියෙන්නේ මේකනේ දැන් අමිල මල්ලිට තුනම පුළුවන් නිවේදනය රඟපෑම ගායනය
මගේ තුන පොඩ්ඩක් කප්සට ගිහිල්ලා තියෙනවා හරි. මේක හැබැයි මෙයා තමයි කරලා තියෙන්නේ. එහෙමද? මේ දෙක බැලන්ස් කරලා තුන මට තුන එපා දෙක බැලන්ස් කරලා දෙන්න. දාලත් මේ කියන්නලු. අය දෙකක් තියෙන පොට්ටවක බැලන්ස් කරලා දෙනවද? දැන් වංගනේ මගේ හරි බැලන්ස් එකේ තියෙනවා. මේ ගායන අනිත් එක කොහොමද බහින්නේ? මේ දෙකම කෙලින් කරලා ගත්තත් එහම එක මෙහෙමයි බලන්න. දෙකම කෙලින් කරලා දුන්නොත් හරි. මේක හදාගන්න බැරි වෙයි කොවර උත්සාහ කරමු. ඊට පස්සේ අද මේ යෝන් પરම්පරාවේ ගායන ශිල්පියෙකුට සහ ශිල්පිනියකට අපි වැඩසටහන සඳහා ආරාධනා කරා. මොකද වැඩසටහන සඳහා බොහෝ විට එවැනි ශිල්පීන් සහභාගි කරවා ගැනීම සඳහා විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. තරුණ પરම්පරාවේ ශිල්පීන් ශිල්පිනියන්ගෙන් වගේම විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් හැබැයි ඉතින් වැඩසටහනේ ආකෘතිය අනුව අපිට ටික කාලයක් වුණ වෙනුවෙන් ගත කරන්න සිද්ධ වෙනවා. එහෙම අවස්ථාව ලබා ගනිපු දෙන්නෙක් අද සහභාගි වෙනවා. රුචිනි විජේ සුන්දර මම නම හරියට කිව්වනේ ආයුබෝවන් රුචිනි මේ ඔබ දකින්නේ රුචිනි විජේ සුන්දර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසර කළමනාකරණ පීඨයේ ශිෂ්‍යාවක් ඊට පස්සේ ඒ වගේම යෝන් ගායන ශිල්පියෙක් දුලක්ෂණ අචින්ත අද ආරාධිතත්ව වෙනවා ආයුබෝවන් රුචිනි ඔයගොල්ලෝ ටැටු එක බඩ පෙන්නන මේක කළා ක්ලෝස් අප් එකක් දෙන්න පුළුවන් වෙයිද නැහැ ට්‍රයි අත් දීලා බලමු පොඩ්ඩක් බලන්න Music is my life. අනේ ඒක නිසා තමයි අපි බලමු එයා කොච්චර දුරට සංගීතර දක්ෂද කියන එකේ ගායනෙන් පස්සේ තමයි විනිශ්චය කරන්න පුළුවන්කම තියෙන්නේ. බලමු. එහෙම වුණොත් පුතේ ටැටු එක රිමූව් කරන්න එනවා. මගේ වම්මත පැත්තට එනවා අද සහභාගී වෙන ශිල්පී සහ ශිල්පිනිය එකතු වෙ ඉන්නවා. MS මහත්මයාගේ බාල පුතා. පෙන්වන්නකෝ. මේ ඉන්නේ MS මහත්මයාගේ බාල පුතා සුජීව ප්‍රනාන්දු ආයිබුවන්. ඊට පස්සේ ඉන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ සෙබලියක් දන්නව නේද? රණවිරු තාරකාවක් අයෝමි. අයබන් අයෝමි. අයබන් අයෝමි. මේ අට දෙනා තමයි අද අපේ ආරාධිතයින් සංගීත කණ්ඩායම වඳුරා ගනිමු. මෙන්න අපේ මියසි මඩුල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනයේ විශාරද මනෝජ් පීරිස්, ඩොලක් දිනෙත් අරුච්ච, ඔක්ටපැඩ් සුමින්ද වික්‍රමාරච්චි, සැක්සෆෝන් සමන් විජේසිංහ, බේස් ගිටාර් නාරද ජයකොඩි, බොක්ස් ගිටාර් රූපාලි සොන්නස්කල, වයලින් දිනේෂ් බෝගුණ, විදුලි යෝගන් ශෂික අතපත්තු. මගේ ටෝන් එකේ පොඩි අවුලක් තියෙන්නේ නැද්ද? ඕක මට සතියේ දේවල්න් තිබ්බා. නෑ මට උනේ මොකක්ද දන්නවද? ඊයේ මැච් එකට ගිහිල්ලා අර කෑ ගහලා මාළියට ගිහලා හැට්‍රික් එකක් කොහම හරි දාගත්ත කියන්නකෝ. ඔයා ගියේ නෑ නේ? මම ඒක ඉතර. අපි ගියේ නැත්තම් හැට්‍රික් එක ගනි. මේ කොහොමද මැච් එක පරදුනා කියලා වෙනමද යක් බංග්ලාදේශ කණ්ඩායමත් අර 96 ලංකාව හිටු මට්ටම වගේ තමයි දැන්. අර ඊ අපරාදේක chance අපි World Cup ගහපු දවස නිසා ඒක දුක තියෙන ඉදා ගැව්වනම් පොඩි තිබුණා නේ ගැම්ම. මේ කොමාරිය හතුරු සිංහ මහත්තයත් එතුමගේ රාජකාරී බොහොම හොඳට කරලා තියෙනවා. හැබැයි ඉතින් අධෛර්යයට පත් වෙන්න ඕනේ නැහැ. 1-1-1 වන්ඩේ එතකොට ටෙස්ට් මැච් එක සහ T20 තුනම 1-1 විදියට තමයි සමජයග්‍රහණ විදියට මේ අසල්වාසී රාජ්‍යයක් එක බෙදා හදා ගන්න සිද්ධ වුණේ. පරාජය ජයග්‍රහණයක් කරගමු. තව දවස් කීපෙක අලුත් අවුරුද්දක් එනවනේ. අලුත් අවුරුද්ද වෙනස් දෙයක් ඉතලා අපේ ටීම් එක කොහොමරි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉස්සරහට යන උත්සාහ කරමු. මෙන්න පටන් ගන්නවා චැටන් මියුසික් දෙවෙනි ගීතය සමගින් අංකණය කරන්න උත්සාහ කරන මෙතන සිට 0.1127522 ඒ වගේ 0.1127523 අපේ දුරකථන මාර්ග දෙක. මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික්. සඳ තනි විලා අහසේ හිරු තනි විලා උතුරා ගෙනු දවියා ලීලා